පුවතකට එහා කිර රටගෙන කැක්කුමක් මයිදනේ වත්මන් මැතිවරණ කොමසාරිස්තුමා ඊටාම සාධාරණ ප්‍රකාශයක් කරා ඒ ප්‍රකාශය තමයි එතුමා කිව්වා දැන් එතුමාට ඉදිරියේදී බලය එනවා පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඒ නිසා එතුමා පළාත් පාලන මැතිවරණය පවත්වන්න කටයුතු කරනවා කියන එක ඒ විතරක් නෙවෙයි එතුමා තවත් ඉන් ඔබට ගිහිල්ලා මම හිතන්නේ සම්මන්ත්‍රණ පවත්වලා පක්ෂ නායකයෝ විතරක් නෙවෙයි පක්ෂ ලේකම්වරු විතරක් නෙවෙයි මම හිතන්නේ වැඩි දෙනෙක්ව දැනුවත් කරනවා ඉදිරියේදී කොහොමද මැතිවරණ පවත්වන්නේ කියන එක. ඉතින් මම හිතන්නේ මෑත කාලේ ඉතාම හොඳ මැතිවරණ කොමසාරිස්වරයේ අපිට ලැබුණයි කියන එක අපේ පුංචි හේව මාත්‍යර අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් අපි එතුමා ලෑස්ති නම් අපිත් ලෑස්ති මැතිවරණයකට. ඉතින් අපි සේරම එකහුව වෙලා එකහුව වෙනවා. එකහුව වෙලා ඕනම එන ඕනම මැතිවරණයකට අපි මූණ දෙනවයි කියන එක මේ රටේ ජනතාවට කියන්න ඕනේ. දැන් කියයි අයි නව ලංකා නිදහස් පක්ෂයේ අලුත් පක්ෂයක් කොහොමද මෙච්චර ඉක්මනට මේ කටයුතු කරන්නේ කියන එක. නව ලංකා නිදහස් පක්ෂයේ දැන් ආරම්භ කරලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ලියාපදිංචිුනේ මේ ළඟදී. ඒ වෙනකොටත් අපි අපේ සියලුම ගම්මට්ටමේ සංවිධායකවරු වැඩි දෙනෙක් පත් කරලා ඉවරයි. දැන් ඉදිරියේදී තව දවස් 3-4කින් අපි පත් කරනවා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි මේ සමස්ත වම අපිත් එක්ක එකව වෙලා එක කුඩයක් යටතේ එන ඕනෑම මැතිවරණයක් අරන් කරන්න උද්ද බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔව් සියලු දෙනාම දන්නවා මේ රටේ දක්ෂිණාංශයකට වැඩි දකුණට වැඩිය වම බලවත්. හොඳට මතක තියාගන්න මේක. හැමදාම වම දිනලා තියන්නේ ඒක එක්කව වීමෙන්. ඉතින් අපි එතනද දැන් ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ මහ ජනතාව නොහිතන කණ්ඩායම් පවා අපිත් එක්ක ඒක රාසිය වෙනවයි කියන එක මම කියන්න ඕන ඕනම මැතිවරණයකට. ඉතින් අපි සූදානම් ඉන්නේ මේ එන මැතිවරණයේදී රාජපක්ෂ පාලනය මේ රටින් තුරන් කළා අලුත් වෙනසක් ඇති ආණ්ඩුවක් පිහිටවන්න කියන එක මම කියන්නේ. දැන් කවුද ඔබතුමනත් එක්ක එකතු වෙන්න දැන් පක්ෂ අපිත් එක්ක සියලුම කැඩිච්ච දැන් වම කියන්නේ විශේෂයෙන්ම පොහොට්ටුව කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය පිරිස තමයි මේ ඉන්නේ. මේ කැඩී ගිය සියලුම පිරිස අපිත් එක්ක එකව වෙනවා. අපිත් එක්ක එකව වෙනවා සියලුම පිරිස. මම හිතන්නේ ඊටත් ඔබට යනවා. ඒක මම මේ අවස්ථාවේ කියන්නේ නැහැ. ඊටත් ඔබට ගිහිල්ලා අපි ඔක්කොම එකට තරං කරන්නේ. අපි සියලු දෙනාම එක දඩයක් යටතේ අපි තරඟ කරලා පාලක් පාලන මැතිවරණ වේවා මා මැතිවරණේ වේවා ජනාධිපති මැතිවරණේ වේවා එහෙනම් නලින් මහත්තයා කියන ජනමත විචාරණයක් වේවා මේ ඕනම එකට අපි සියලු සූදානම් කියන එක කියන්න. අද මේ කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා හිටපු එම අමාත්‍යවරයෙක් මගේ මිත්‍රයෙක් කියලා තියෙනවා චන්ද්‍රිකා නෝනටත් පෝට්ටුවත් එක්ක එක්කව වෙන්න පුළුවන් කියන එක. මං කියන්න කැමති මේ මහත්මයාට මගේ මිත්‍රයාට අපි චන්ද්‍රිකා නෝනවත් මමවත් පෝට්ටුවත් එක්ක එක්කව වෙන්න ඕනේ නැහැ. පෝට්ටුවේ ජරා ජීර්ණ වෙච්ච අයව අපි ගන්නෙත් නැහැ. මහා ජනතාව පිළිකුල් කරන මහා ජනතාව එපා කියන කිසි කෙනෙක්ව අපි ගන්න නැහැ. පොට්ටුවේ සමාජිකයෝ ඉන්නවා නම් ඒ සමාජිකයෝ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ අපි බලනකොට ඒගොල්ලන්ට ඕන වෙලාවක අපිත් එක්ක අපිට පුළුවන් ඒගොල්ලන් එක්ක අත්වල බැඳ ගන්න. ඒ අරුණම ඔය ජරා ජීර්ණ වෙලා මහා ජනතාවට එපා වෙච්ච මහා ජනතාව එපා කියන කිසිම කෙනෙක් එක්ක අපි හවුලේ යන්නේ නැහැ කියන එක අපි තරයේම මේ අවස්ථාවේ කියනවා.
එතකොට දැන් නිදහස් පක්ෂියත් එකතු කරගන්නවද එතුමන්ලාගේ නිදහස් පක්ෂියත් දැන් කැඩලා තියෙන්නේ මම හිතන්නේ මෛත්‍රීපාල මහත්තයා ඉන්නේ 4යි නැත්නම් 5යි අනිත ඔක්කොම ආණ්ඩුවට ගිහිලා තියෙනවා ඒ ආණ්ඩුවට ගියත් හිතකින් නෙවෙයි ඒගොල්ලන් හැමතිස්සෙම ওই මැති වර්ණයක් එනකොට මැති වර්ණයේදී ආණ්ඩුව විසිරුව හැරියම ආපහු එන්න බලාගෙන ඉන්න කට්ටිය ඒ නිසා ඒ කට්ටියත් නිදහස් පක්ෂේ දැනට ඉතුරු වෙලා ඉන්න කට්ටියත් අපිත් එක්ක ඉන්න සූදානමින් ඉන්නවයි කියන එක බොහොම සන්තෝෂයෙන් මේ ගමන කියන්නේ. ඇයි මේ නිදහස් පක්ෂයට මෙහෙම වෙලා තියෙන්නේ? වැරදි කළමනාකරණය කියන්න ඕනේ. මොකද පක්ෂයක් වුණාම විරුද්ධ වෙන්න ඕනේ. ඒ විරුද්ධභාවය නෑ. තමන්ම රජ වෙන්න බැලුවොත් කවදාකවත් වෙන්නේ නෑ. ඒක රජකම අතින් අතට යන්න ඕන. නැත්නම් නායකත්වය රජකම කිව්වොත් වැරදි. නායකත්වය අතින් අතට යන්න ඕනේ. දැන් සිරිමාව බණ්ඩාරනායක මැතිණියගෙන් චන්ද්‍රිකා නෝනාට ගියා. චන්ද්‍රිකා නෝනාගෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ගියා කවුද අපේ සිරිසේන මහත්තයාට. ඒ වගේ මේක අතින් අතට ගියොත් තමයි සාර්ථක වෙන්නේ. එක්කෙනෙක් හැමදේම බදාගෙන හිටියොත් එක්කෙනෙක් තනි මතයක් ගත්තොත් කවදාකවත් මේක කරන්න බෑ. දැන් ඒ වගේම තමයි අපි දැක්කා දැන් 2015 කාලේ ඔබතුමාල එකපාරට ඉන්නකොට. ඔව්. උඹට ලොකු ප්‍රමාණයක් හිටියේ නෑනේ. ඒ කණ්ඩායම අපි දැක්කා ලොකු ලොකු බලවේග නිර්මාණය කරන ආණ්ඩුවට ආණ්ඩුවට විරුද්ධව බලවේග අපි දැක්කා බකින්ද සුණුගේ ඒ වගේ දේවල් මේ ක්‍රියාකාරීව ඉන්නවා. ඒ කියන්නේ ජනතාවත් එක්ක එකතු වෙනවා අලුත් දේවල් මේ හඳුන්වා දෙනවා. හැබැයි අපිට පේන්නේ දැන් මේ වර්තමාන විපක්ෂයේ ප්‍රධාන විපක්ෂයේ විපක්ෂ නායකත්වය අතට ප්‍රධාන විපක්ෂයේ පේන්නේ නැහැ නේ. මොකක් හරි මාතෘකාවක් වෙන දවසට මතු වෙනවා. ඊට පස්සේ අපිට විපක්ෂයේ මේ දිය වෙලා වගේ ගිහිලා තියෙනවා. විපක්ෂය හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායකවරයා හැටියට හොඳ කාර්යභාරයක් කරනවා. මම කියන්නේ එළියේ පොළොවේ නෙමෙයි පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරන්නේ. එළියේ පොළොවේ තියෙන ප්‍රවණතාවේ අඩුයි කියන එක මාත් පිළිගන්නවා. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදපු කාලේ ඒගොල්ලන් එක එක සංදර්ශන නැත්තම් එක එක දේවල් පැවැත්වුවා ආණ්ඩුවට විරුද්ධව. එවැනි දේවල් දැන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා දැන් අපි ඔක්කොම එක වුණාම අපි ඒ වගේ ඉතාම හොඳ බලවේගයක් හොඳ දේවල් මහ ජනතාවට දැක ගන්න පුළුවන් වෙයි. අනිත් එක අපි එකම දේ මේ රට ගොඩනගන එකයි. ඒකත් මම කියන්න ඕන එක ඒක කරුණා කරලා වැරදි විදිහට අරගන්න එපා බලේ නෙවෙයි. මේ රටේ එක රාශි කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. මේ රටේ ජනතාවට කන්න දෙන්න ඕනේ. ඒ වගේම රටේ ජනතාවට තරුණ තරුණියන්ට හොඳ හිතක් හදලා දෙන්න ඕනේ. මේක තමයි පළවෙනිම දේ. අනිත් ඒවා එන්නේ ඊට පස්සේ. ඉතින් අපි ඒකට තමයි මේ සැරසෙන්නේ එක කුඩයක් ඇරෙත්තේ සීන් සීන් විලාම කියලා. දැන් ඒ වගේම තමයි අපි දැක්ක දැන් මේ පොකොට්ටුවත් එක්ක ඒ කියන්නේ ආණ්ඩුවේ හිටපු කණ්ඩායම් ආණ්ඩුවේ ඉවත් වෙනවා ස්වාධීන වෙනවා ඊට පස්සේ පාර්ලිමේන්තුවටත් එනවා දැන් දැන් වල ගිහිල්ලා කතා කරනවා අපිත් මේ BSN-ට වගේ කියන්න ඕනේ අපිත් මේකේ වගේ කීම ගන්න ඕනේ කියලා. හැබැයි අපි දන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ ඉන්න අයට මේ කන්න බොන්නේ ඒව නැති නෑ. ඒගොල්ලෝ කනවා බොනවා. හැබැයි ජනතාවට ඒ කරපු විනාශය නිසා කන්නත් නෑ බොහොම අමාරුවෙන් ආර්ථික අපහසුතාවයකට තින්නේ. එතකොට මේ වගේ කියන්න ඕනේ කියන කට්ටියත් එකතු වෙලා මේක දැන් හදා ගන්නවා ඇරෙන්න. මෙහෙම කී කියා ගියාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. නෑ නෑ මේ කතා කිරීම නවත්තලා අපි ඔක්කොම එක 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 කට්ටියක් එක කණ්ඩායමක් ඇටිට එක්කව වෙන්න ඕන. එක කණ්ඩායමක් ඇටිට එක්කව වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ දැල උස්සන්න. නැත්තම් අපිට කවදාවත් බෑ. දැන් බලන්න එන්නේ ඍණ ආර්ථිකයකට යන්නේ. ඉතින් මේකට විපක්ෂය විතරක් නෙවෙයි ආණ්ඩුපක්ෂය විතරක් නෙවෙයි නිලධාරීන් හැම එක්කෙනාම මේකට වග කියන්න ඕනේ. මේ කාලය තුලදී සිද්ධ වෙච්ච හැම දෙයකටම විශේෂයෙන්ම දූෂණය මේකට මුල් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ මානව හිමිකම් කොමිසම් සභාවේ හිටපු සභාපතිතුමියත් විශේෂයෙන්ම කිව්වා මේ රට මේ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ මේ රටේ තිබෙන්නා වූ විශාල දූෂණය නිසා. සමන්ත පවනෝනත් එතුමියත් මේ රටට ඇවිල්ලා ප්‍රකාශ කරා මේ රට වැටෙන්න පළවෙනිම හේතුව තමයි මේ රටේ විශාල දූෂණයක් ඇති වෙලා තියෙනවා. ඒ වීදම් කරපු සල්ලි වලින් ගසා කෑ
රටට ඔරොත්තු දෙන්නේ නැති ගසකෑම් විෂාද ප්‍රමාණයක් සිද්ධ වෙලා තිනවා කියන එක එයා කිව්වා. ඉතින් අපි 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 මේ ගසකෑම් නවත්තලා අපි ඔක්කොම එක්කව වෙන්න ඕනේ. දැන් අපි වැටිලා ඉවරයි. දැන් අපිට වැටෙන දෙයක් නැහැ. අපි ලිඳ පතුලටම බැහැලා ඉවරයි. ඉතින් ඒවනම් අපි ඔක්කොම එක්කව වෙලා අනාගතය ගැන හිතලා අපි එක තීන්දුවක් අරගෙන ගියොත් අපිට යන්න පුළුවන්. හැබැයි මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මේ රටේ මිනිස්සුන්ට එපා වෙච්ච ඒ වගේම ජරා ජීර්ණ වෙච්ච මිනිස්සු පිළිකුල් කරන අයව නම් මේ සම්දානයට බාරගන්නේ නැහැ කියන එක බොහොම ප්‍රසිද්ධියම කියනවා. දැන් මේ 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 දෙයට ජනතාවට මේ தත්ත්වය උරුම කරපු කණ්ඩායමට දඬුවම් දෙන්න ඕනේ කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? මේගොල්ලොත් ඇවිල්ලා දැන් ඔබතුමාලාටත් එකතු වෙන්න පුළුවන්. මොකද මේ කණ්ඩායම මේ පාලනය කරේ වසර ගණනාවක් තිස්සේ. එතකොට මේ කණ්ඩායමට දඬුවම් ලැබෙන්නේ නැද්ද කවදා? දඬුවම් ලැබෙන්නේ ලබන්න කවුරුත් ඉඩ දෙන්නේ නැහැ. නීති රීතිත් නැහැ. එකිනෙක එකිනෙකා බොහොම යාළුවෝ. රංජන් මහත්තයාගේ රංජන් කියනවා වගේ. ඒක නිසා මේක දඬුවම් දීමක් සිද්ධ වෙලා නැහැ මෙතෙක්කල්. නමුත් අපි නීති හරිගස්සලා දඬුවම් දෙන වැඩ පිළිලා හොරගම් කරලා තියෙනවා නම් ඒව නැවත රජයට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් අපි හදා ගන්න ඕන. එහෙම නැතුව කවදාකවත් මේ ගමනේ යන්න බෑ. මොකද විදේශීය බැංකුවල තියෙන විදේශීය රටවල තියෙන වත්කම් ඒගොල්ලන් එලිදරව් කරන්නේ නැහැ. මොකද එහෙම කරොත් ඒ බැංකු පටාගෙන වැටෙනවා. මේ මේ ලංකාව විතරක් නෙමෙයි. අනිත් අනිත් රටවල කළු සල්ලි ගොඩක් ওই බැංකුවල තියෙනවා. ඒවා ඒවා කවුරු හරි හිලිදරව් වුණොත් ඒගොල්ලන්ගේ බැංකු පටාගෙන වැටෙන නිසා කවුරුත් කියන්නේ නැහැ. ඉතින් මෙහෙත් එහෙම තමයි. මෙහෙත් අපි අපි ඔක්කොම යාළුවෝ මල්ලි. මොකද ඔක්කොම එකිනෙකට බැඳිලා එකිනෙකට බැඳිලා හවුල්නේ. දැන් මමත් පරණ මිනිහෙක් හැටියට මටත් ඔගේ වගකීම තියෙනවා. ඉතින් ඒක නිසා අපි අලුත් ගමනක් යනවා නම් අපි ඔක්කොම එකවල මේ නීති රීති යල්පැන ගිය නීති රීති අයින් කරලා යම් කිසි අපිට ඕවාරුවක් දැනුනොත් ඒ ඔස්සේ ගිහිල්ලා මේ රටට ඒ ඒ ඒ හොරගම් කරපු දේවල් නැවත ලබා ගන්න පුළුවන් විදිහට නීති රීති හදලා අපි ඒකට යන්නේ. මම හිතනවා ඉතින් අනාගතයේදී තරුණ කණ්ඩායම මේ කරයි. හැබැයි තරුණ කණ්ඩායමටත් මම කියනවා පාර්ලිමේන්තුව බත් එකට නයි යට වෙන්න එපා. බීඑට් එකට නයි යට වෙන්න එපා. ගසා ගෑම්බල්ට යට වෙන්න එපා. මේ එන හැම එකේම මේකට යනවනේ. ඒකට යන්නේ නැතුව රට ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා හරියට වැඩ කළොත් අපිට යන්න පුළුවන්. එහෙම නැත්නම් කවදාවත් යන්න බෑ. දැන් ඒ වගේම තමයි අපි දැක්කා අර ගෝල් පේස් අරගලයට පහර දුන්නට පස්සේ නවවෙනිදා විශාල කලබලයක් ඇති වුණා. ගෙවල් ගිනි තිබ්බා, මිනිස්සු බස් ගිනි තිබ්බා, ප්‍රහාර එල්ල කරා, ඔබතුමාටත් ප්‍රහාරයක් එල්ල වුණා. හැබැයි මේකේ මූලාරම්භය වුණේ අරලේගහ මන්දිරයේ කණ්ඩායමක් ගෙනල්ලා ඒ කණ්ඩායම ගෝල් පේස් එකට ඇවිල්ලා ඒ ගෝල් පේස් එක හිටපු අරගල කරුවන්ට ගහපු නිසා. හැබැයි අපි දන්නවා දැන් ගෝල් පේස් එක හිටපු කණ්ඩායමත් අඩම් කොට ගන්නවා, අධිකරණ නීතිපත් කරනවා, බන්ධනාගාරගත කරනවා. මේ ගෝල් පේස් එකට අරගල කරුවන්ට ගහපු කණ්ඩායමේ කවුරු ඒ මැතිඅමැතිවරු මන්ත්‍රීවරු ගහපු පිරිස කවටවත් නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ නේ. ඇයි මෙහෙම වෙන්නේ? නෑ ඒක තමයි ඇත්තටම වෙච්ච වැරද්ද. එදා අරලේගහ මන්දිරේ පිටවෙච්ච අය ගිහිල්ලා අරලක අරගල කරුවට ගහපු එක තමයි මේකේ වෙච්ච විශාලම වැරද්ද. ඉතින් ඒකෙදී මං හිතන්නේ රටේ සියලු දෙනාම ඒකද මේ මං හිතන්නේ ඒගොල්ලන් සියලු දෙනාම මේ ගැන දුක් වෙනවා මේ වෙච්ච වැඩේට. නමුත් ඔගේ දෙපැත්තක් තියෙනවා. විශේෂයෙන්ම අරගලකාරයෝ හරි දේ කෙරුවත් වැරදි දේ කෙරුවත් අපි ගෙලි කතා කරා. අරගලක අරගලකරුවන්ගේ මුවාවෙන් මේ රටේ දේපල විනාශ කරපු අයත් ඉන්නවා. ඒගොල්ලන් හැබැයි සැබෑ අරගලකරුවෝ නෙවෙයි. ඒගොල්ලන් සැබෑ මේකට ඇතුළට රිංගපු අය. අන්න ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට දරුවන් දුන්නට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර කෝච්චි වලින් බස් වලින් පයින් නැත්තම් බයිසිකල් වලින් ආවෝ සැබෑ අරගලකරුවන්ට මේ දඬුවම් දීම නැවතිය යුතුයි. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ওই පුටුවේ ඉන්නේ ඒ සැබෑ අරගලකරුවන්ට පින් සිද්ධ වෙන්නේ. තවත් එක දෙයක් කියලා මම නවත්තන්න. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂයේ ඉන්නකොට
නැත්නම් අගමැතිකම ඉන්නකොට අරගල කරුවන්ට සහයෝගය දුන්නයි කියලා කවුරුත් දන්නවා ඒක රහසක් නෙවෙයි ඒක කවුරුත් කරන දෙයක්. එතකොට රනිල් විරුසිංහ මහත්තයා බලයට ආපුවම ජනාධිපති විදායක ජනාධිපති වුණාම අන්න අරගල කරුවන්ට දීපු සහනවල එකක්වත් ලැබුණේ නැහැ. ඒගොල්ලන්ට විබුරියානි හම්බුන්නේ නැහැ. ආ ඒගොල්ලන්ට කිරිපැලකට හම්බුන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ දීපු ව්‍යාපාරිකයෝ ඔක්කොම නැට්ටුවා. මම රනිල් විරුසිංහ මහත්තයා ජනාධිපති වුණා. ඒ නැවතුපු නිසා තමයි ඒගොල්ලන්ට ඉදිරියට යන්න බැරි වුණේ. නැත්තම් ඩන්සල වගේ ඔක්කොටම දුන්නා එන්නේ නැහැ කන්න. එතකන් රනිල් වික්‍රමසිංහ මහත්තයා විදාගෙන ජනාධිපති වුණාම මේ සියලුම වරප්‍රසාද මේ අරගල කරුවන්ට නැති වුණා. ඒක ගැන හොඳට හිතලා හිතලා බලන්න. ඒතකොට මෙතනට එන්න පාර කැපුවේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර කැපුවේ කවුද? ඒ රනිල් වික්‍රමසිංහ දැන් විදාගෙන ජනාධිපති. දැන් අරගල කරුවොත් නැහැ. දැන් අනිත් අය ඔක්කොම රිමාන්ඩ් වෙනවා, අපලයි වෙනවා, දෙකම වෙනවා. හරි, එතකොට සරත් නිශාන්තලා වගේ අය අත්අඩංගුවට ගත්තා. නෑ කියන්න බෑ. ඕල් බේස් එකට ගහපු කට්ටිය කිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ නිසා අපි මේ අරගලයෙන් හොඳ පාඩමක් ඉගෙන ගත යුතුයි. මොකද කෙනෙකුට යම් කිසි දැනකට එන්න ඕන නම් එතනට එන්න ක්‍රම සහ විදි හදාගන්න පුළුවන්. ඒ නිසා තමයි රනිල් මහත්තයා මේ රටේ ජනාධිපති වෙච්ච ගමන් අර ආපු සප්ලයි චේන් එක ඔක්කොම නැවතුණා. හොඳට ඒක මතක තියාගන්න. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැනක කුමක් උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.